කුරුළු සම්පත සබදාම එක්දා ආයදයක් පරිසර මාතාවගේ තනියට ළඟ රැඳෙමින් මිහිරි නඳින් අපව පිනවන නිරන්තර කාර්යයක නිරත වන ඔවුන් අපේ මිතුරෝ ලෝකේ අනිත් රටවල දකින්න නැති කුරුළු වර්ග තවත් බොහෝම කුරුළු වර්ග වලට ලක්බිම නිවහනක් වෙලා තියෙනවා අපටම ආවේනිකුණු වටිනා කුරුළු වර්ග බොහොමයක්ම ශ්‍රී ලංකාවේ දකින්න ඉන්න එක අපිට ආඩම්බරයට කරුණා දුර්ලතා වලින් විතරක් සපිරුණු පරිසරයක සුන්දර බව ඉස්මතු කරන්නට කුරුළු සම්පතින් ලැබෙන්නේ නොබද පිටිවහලක් කිව්වොත් හරි ඒත් කුරුල්ලන්ගේ අවහිංසක බව හින්දා ඒ චමත්කාරය තවත් වර්ධනය වෙලා තියෙනවා සංචාරකයන්ගේ net පිනවන්නත් කුරුල්ල සමත් වෙලා අපේ කුරුළු පාරාදීසයේ නරඹන්න අද සංචාරකයෝ වැඩි උනන්දුවක් දක්වනවා ලක්බිමේ සුන්දරත්වයේ වර්ධනයේට අපමණ මෙහෙයක් ඉටු කරන කුරුළු සම්පත අද ඉන්නේ විනාශ වීමේ තර්ජනයකට මුහුණ පාලා මිනිසාගේ අකාරුණික ක්‍රියාකලාපයේ හින්දම අද උන්ට ජීවත් වීමේ අයිතිය පවා හිමි වෙලා පටු චේතනාවකින් යුක්ත මිනිස්සු නිර්මල සුන්දරත්වයේ කිල්ටි කර දමන්නට තරම් සැහැසි වෙලා ඒ මගින් තුරුලතා විනාශ වෙනවා විතරක් නෙවෙයි එහි වෙසෙන කුරුළු සම්පත ඇතුළු සියලුම සත්ත්ව කොටස් ශීඝ්‍රයෙන් විනාශ වෙමින් යනවා මේ සිදුවන විනාශයේ හිඳ නුදුරු අනාගතයේදී කුරුළු සම්පත අපෙන් දුරස් වී යනු නිසකයි සංචාරක කුරුල්ලන්ටත් නවාතැන්පලක් වෙලා තියෙන ලංකාව නුදුරු අනාගතයේදී තමන්ගේ සෙවෙනි වැඩුණු පක්ෂීන්ටත් රැකවරණයක් දෙන්න නොහැකි වෙන තත්ත්වයට පත් වෙනවා මේ තත්ත්වය දිගින් දිගටම පැවතීමේ ඛේදවාචකය වෙන්නේ අනාගත පරපුරට සජීවී පක්ෂියෙක් නැරඹීමේ අවස්ථාව අහිමි වී යාම කෘමිනාශක වල්නාශක භාවිතය අද කුරුළු පරපුරට තර්ජනයක් වෙලා අපේ කුඩා දිවයිනේ පක්ෂ වර්ග 417ක් විතර ඉන්නවා ඉන් වර්ග 169ක් විතර පිටරටවල ඉඳලා මෙරටට ආපු අය අගෝස්තු සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවලදී එන කුරුල්ලෝ මේ කුරුළු වමුත්තෝ 6 මාසක් විතර මෙහි ගත කරලා අප්‍රේල් මැයි මාසවලදී තමයි ආයිත් තමන්ගේ නිජ බිම් වලට යන්නේ පක්ෂීන් නරඹන්න පුළුවන් නම් ඒක අපට ආශ්වාදයක් මෙන්ම ආඩම්බරයටත් කරුණා මොකද ලංකාව වගේ පුංචි රටකට තාවකාලිකව නිවසක් විදිහෙන් සලකලා හරි පැමිණෙන කුරුල්ලු අපිට අගනා පරිසර දායාදයක් සංචාරය සඳහා අපේ රටට එන කුරුල්ලෝ අතර ඉන්දියානු රැහන් මාරා අවිච්චියා රතු මහවලවියා පෙදමුල් කැස්සුටුවා මලයානු තඹ කොහා මහවලවියා වගේ කුරුල්ලෝ ඉන්නවා මීට අමතරව ලංකාව නිජබිම කරගත් කුරුළු වර්ග ත්‍රාශියක් ඉන්නවා කුමන කුරුළු පාරාදීසයේදී අපිට ඔවුන්ව දකින්න පුළුවන් ආදිවාසීන් තරම් අපි අද පරිසරයට ආදරය කරන්නේ නැහැ නාගරීකරණයට හසුණු මිනිස්සු අතර ගහකොළට සිව්පාවන්ට පක්ෂීන්ට ආදරය කරන අය හොයාගන්න එක බොහොම දුෂ්කර දෙයක් වාණිජ සමාජයේ ආරම්භයත් එක්කම මිනිස්සු තුළ හටගත්තු අධික බලලෝභකම් හින්දා මුළු මිහිතලයේම අසරණ තත්ත්වයට පත් වෙලා ඒ විතරක් නෙමෙයි ඉතිහාසයේ විශාලම සර්දම වන්නේ මිහිතලයේ රෝගී කළ මිනිස්සුන්ටම ඒ සුවපත් කිරීමේ කාර්යය පැවරීම අද කුරුළු සම්පත විතරක් නෙමෙයි මුළු පරිසර මාතාවටම රැක ගැනීමට පැරණි මත වෙනස් කර තම ආකල්පය තුලින් පෙරට යාමට සීලු සිදුවීම් මගින් අණ කරලා තියෙනවා අද අපට අහිමි වෙලා යන කුරුළු සම්පත රැක ගන්න අපි ඉක්මනින්ම පිළියම් යොදන්න ඕන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වනජීවී දෙපාර්තමේන්තුව සත්ව වේදීන්ගේ සංගමය වගේ ආයතන කුරුළු සම්පත සුරකින්න ගන්න ප්‍රයත්න අපි අගය කරන්න ඕන ළමා පරපුරට තරුණ පරපුරට සබා දහමේ සුන්දරත්වය වනජීවීන්ගේ හා පක්ෂීන්ගේ අගේ වටහා දෙන්න ඕන වනසත්ව පරිසරයත් විනාශ වූ ලෝකයක මිනිසාටද පැවැත්මක් නැති වගේ අපි වටහා ගන්න ඕන සත්‍යයක් කුරුළු සම්පතේ අගය අපි වටහා නොගන්නා තුරුම නිසි කලෙක අපිට ඔවුන් රැක ගන්න නොහැකි වේවි සබා දහමේ කොටස්කරුවන් වන කුරුළු සම්පත සුරකින් අපි අපේ ක්‍රියාකාරකම් හා ආකල්පවල නව වෙනසක් ඇති කරන්න ඕන අපි අප ගැන කුරුළු සම්පත අතරත් වන සම්බදියාව ගැන හිතලා කටයුතු කිරීමෙන් පමණක්ම අපිට කුරුළු සම්පත සුරකින්න පුළුවන් සබා දහමේ ඉන්න කුරුල්ලෝ ජීවත් වීමේ අයිතිය සුරකින්න
මිනිසාට පෙවරලා තියෙන යුගයේ ඉටුකම් කළ යුතු කාර්යභාරයක්. ඒ සුවිශේෂී කාර්ය සඳහා මිනිසා සාමූහිකව කටයුතු කළ යුතුයි. එවිට අපේ පරිසරයේ සුන්දරත්වයේ සුරකිලා කුරුළු සම්පතද ආරක්ෂා වෙලා මේ මිහිතලය තව තවත් සුන්දර වනු ඇති. එවිට අනාගත පරපුරටද එහි සුන්දරත්වය නොබඳව විඳගත හැකි වනු ඇත.